අයිබුවන් කෙල පිළිගන්නවා නම්බසරෝ TV චනල එකත් එකතු වෙන අප ආදරණය දූලපුතාල සිර දෙනාවම හම වීඩුව එක කරන්න හිතුවේ විශේෂයම මේ අවුරුද්දේ ඒලොලී බාගෙන මුහුණ දෙන්න බලාපොත්තුවෙන් ඉන්න දලපුතාලට කරු දවක් වශය. විශේෂයෙන්ම දැන්ම පහුගිය කාලයේ බහුවන ප්‍රශ්න පත්තරේ ආපු ප්‍රෝර්ණ තායික්ක බලද්දිී විේෂමිගගේ අවරුද්ධය එකත් එකක් බලද්දී. මේගේ ප්‍රශ්නයක් එහම අපි සාකච්ඡා කරලා තියෙනෙ හොඳයි කියෙන මට හිතුණ. දැන්දැන් පුතේ ොඩ්ඩක් විේෂගේිය අවරුධ පේ පරේපුතේ පුඩ්ඩක් කනිත මේ පත්තර බරලක්ෂණ නිිගත් තිබුණනි ගොඩාකයි චෝදදාර එහෙමනි එනිසා කොහොමත් මේ වගේ ගානක් බොහොම ජනප්‍රිය ලංකාවේ එච්චරම විභාගෙන කවදාවත් ගාන ඇවිල නැහැ ලගින් අනගානක කවදා ඇවිල නැහැ නම ජාතින්දර මට්ටම අර්ගෙන බැලුවෝත් මෙගිතාම ජනප්‍රිය ගානක්. එතකොට යම්විදිහකින් මැති තිහාසයක එවිද ප්‍රවණ තයික්ක බලන්නකොට මට හිතනවා ඉදිරියේදී මං කියන්න මේ අවරුද්ධම කියලා මේ නොබෝ කාලයකින්ම මෙවැනි ප්‍රශ්නයක් විභාග පේපරෙ හ්ඩ ගොඩක් දුරු ටියතියෙනවා. මගේ පන්තිේ දිනම් ම නිවවාරමගේ තීරි ලාස්සකේදී අනිවාර මේ වගේ ගනක් හදනවාමයි රවෂන් කක්ලාස්කයේද හෝ අඩුමගනය පශ්න පත්තරයකද හොත් ය මේගේ ප්‍රශ්නයක් සාකච්චා කරනවා මයි. මේ දනසල ගොලො ඇත්තරම දැන් අවසානද ්‍යයන කඩුටි කරමින් ඉන්න ඇත්තේ එතුර දැන් සම ප්‍රතුරෝධ ගනය එහම හොඳ හදලා ප්‍රක්ටිෂල ඇති මොද හැමවුරද්ම කොට සම ප්‍රෝධ ගණනක් එනවාම් වගේන හරි එතුර ගොල්ල ඒකදී එක එක ටෙක්නික්සි ගෙනෙන තියෙනවා විබෝ සමාන ලක්‍ෂෝල ගහර දෙ රෙසිස්්ට සයිංකරණය එක විබෝ සමා ලක්ෂයකට ආකරණයක අර නවල හදන එක ඒ වගේ ඒක ටෙක්නිික්ස් තියෙනවාන්නේ හැබැයි කිසිම ටෙක්නිික් එක්කින් හදන්ඩ බැරි ගානක් තමයි අද මය ඕයාලට කියල දෙන්නේ යන. හරි මෙම මෙහෙමයි ඕක තියෙන බලාගන්න පු ප්‍රතුරෝජ සෙට්ට ගත්තියෙනවා පුුතේ ඕම එකයි ඕවම් දෙකයි ඕම් එකයි ඕවම් දෙකයි ඕම එකයි ඕවම් දෙකයි ඕවම් එකයි ඕවම් දෙකයි කියලා ඉවර වෙනෑ. මේක අනන්දේරම දීන. හරද ඉවස ඒක මම අහනව ඔයාගෙන් ඒ සහ බී අතර සමක ප්‍රතුරෝධි කියද කියලා මේකර සාමානය ගානකගේ හදන්ඩ බෑ පුතතිේ හරි දෙකයි එකයි ශ්‍රීණිගතයි එයාට මෙයා සමාන්තර ගතයි ඒක එක්ක මෙයා ශ්‍රීණි ගතයි එයා එක්ක මෙයා සමාතර ගතයි හොම හදන්ඩ බෑ මොකද මේ අන්තරම තිී ති අනන්තින් ැවිලා වල මේ කොයිවලව රහක් කරන්නද. හරිද එඒනම් බලක හදන් තින ටෙක්නනික එක මොකක්ද කියලා දැ මේක අහන්නේ ඒ සහ බී අතර සමඟ ප්‍රතුරෝධනය. අපි මක්කර කුරක් ගමකෝ ස බ අතර සමඟ ප්‍රතුරෝධයට අපි කීමකෝ ඕනන් ආර හරි ආරනෝට් හරි ආර් සමක හරි ගන්න පුළුව නක්ොච්චර කර තුේ අපිට සමීකර සඳන්න කියම එක් අකරණෙ ගොඩක් හුරු එනෙ සම ගන්නවපුතේ ඒ සහ බ අතර සමඟ ප්‍රතුරෝධය එක්ෂයි ගනිමු කියලා හරි ඒ සහ බ අතරේ සමඟ ප්‍රතුරෝධය එක්ෂඇයි සිතම ර එතර වාල මේක ලියා ගන්න වෙලාවෙේද ඒවාක ලියා ගන්න න්න හැරි දැ ම පෙන්නෙක හොඳ බලාගන්න අපි මේවට මේ පුරක් කියලා කියමුක ඕවුම එකයි ඔවම් දෙක මේ එක සෙට්ට එකක් මේක තව්පුරකක් මේක තව පුරුකක් මං හෙම කියන්න පුරුකක් කියලා එතවට නිකමට හිතඩ මෙන්න මේ වම් කෙලවරේ තියන පුරුක ගලවලා අයින්කරා කළ හිතන්නකු මේක ගලවලා අහක් කරා ආක්කරලා ඉතුරුුවෙන කෑල දි හිතන්නක ලබිතන ඕනම් ඒ ද දෑ් කල ගමු මන් දැ ඔබට කියන්නේ හිතන්න කියලපුතේ ඒ ස් දස්්ට වම් පසින්තියන පුරුක අහක් කරලාම ඉතුරුවෙන දකුණු පස පුරුක ගැ. පුරක්නේ ඒ ජාලය ගැන්. ඔන්න ඕක හරි වැදගත් මේ ගනිස් දන්න කියම තේරුම් ගැනීම. ඔයා තේරුම් ගන්න පුතේ අනන්තයක් මේ වගේ පුරක්තියන එකක මේ අවසාන පුරුක වමු කෙලවරේ පුරක අහක්කරාම ආයි ඉතුරුවෙන් එමකදද. කලින් තිබ්බ එකම තමයි ඉතුරුවෙන්. ඇයි පුතේ අනන්තයක් තියෙනවන. අනන්තයකින් එකක් අඩුකරාට දැන නැහ. අනන්තය අඩුකිරීම එක කියල් අනන්තය මයි. හරි තේරුම්ගන්ඩ මේ තියන ජාලයේ? මෙන්න මේ පුරොක අහකරාම දකුණු පැත්තිෙන් ඉරු න්නේ මොකක්ද කියල කල්පනා කරොත් ඒ ඉතුරු වෙන්නේ කලින් තිබ්බ ප්‍රතිරෝජ ජාලය මයි එහෙනම් මේක අහක්කරාට පස්සේ ඉතුරු වෙන එකේ. ඒස්බීද් අදර සමකෙක් ගත්තෝත්. ආයින්ඩ නුත්තරය මකක්ද. එක්මයි. පලවංකත්ත තර්කයේ. ඒ හා බී අදර සමකයි හලාතිය. කියන්නේ ඒB අදර සමකය එක්ෂැයි ගනිමු කියලා. ඉරසමංගොලන කිව්වේ මේ පුරුක අයින් කරලා ඉතිරි පුරුක් අනන්ත ගැන හිතන්න කියලා. ආඒක අයින්කරාම ඉතුරු වෙන්නේ කලින් තිබ්බ පරිපතේ නැත ප්‍රතිරෝධ ජාලයම තමයි. එනම් මෙතිරින් එහාට තියන ඒ බද මෙතනි එ හාට තියෙන ප්‍රතුරද චාලයේ A ද අතර සමකයේ ගත්තෝත් යළි ආයුතුත්තරේ එක්ම තමයි. දැන්ගහෙනම් මෙතනිින් මෙහා තියන ඔක්කෝමටිකමං ගලවල අහක් කරු. සේරම් ගලවන අහක් කරන. අහක් කරලා ඒටිට හිලව වෙඩ ඒදේද අතරට එක් කියෙලා ප්‍රතිරෝධයක් ගානු. අරද දැකොහො දී නිපතේ මං ෝක. බ ද්ට දකුණු පසින් තියෙන සියල්ල අහක් කරා ඒකට හරියන්න පුතේ ඒ සේරකෙම සමකමකක්දක්නේ එක් කල කෙනෙක් ගම් ඉරි පස්සේ දැන් අර අමතක් කල න්න පුරකතිය ඒ එක අධින්නට බැයි පුතේ අමතක් කල ඉන්න පුරුකමොකක් ද ඒක තියනෙ මෙහෙමිකක් ඕ එකකුයි ඕම් දෙකකුයි එකකුයි දෙක්කුයි තිය පැහැදිලි දැන්ඒ අද සමකෙන වය හ තිබේ අප දරුවත් ඒරු ගන්නඩ නද මේකම ඒ ශ්බි දෑශ්ක ලක්ෂ දෙක මේ එබි ලක්ෂ දෙක මොකක්ද මේ එක් කියන කෙනා එක්ක මේ ඕවම් දෙක කියෙනෙක් කෙනා සමාන්තර ගතයි එක් සකයි දෙකේකයි සමාන්තර ගතයි මම සාමානයෙන් ලිය න මෙම සංකේදය සමාතර ගතයි කැ කිය ඒ දෙක සමාන්තර ගතවනම එන සමකේදෙන්නේ අන් ඒක එක මේ ඕවම් එක කියනෙක් කනා ශ්‍රීණි ගත් හ ඒ ස්වේනි ගතයි නම්පු දේමක කරන්න මි එක කරන්න දේ නේද හරිද එක්සුයි දෙකයි සමාන්දර ගතයි ඒකට මේ එක ශ්‍රීණි ගතයි එහෙම කරලා සමක ගත් තම ඒ එන්නේ ABCAB අතර සමකය ඇතිම යෝජනා කරයම කක්ද B අදර සම එක්සැයි ගනිමු කියලන එහෙනක යලි සමාන කරනවා එක්සලට හරිද මෙතනින් එහා කෑල සමක එක් දෙකයි සමාන්දර්ගතයි ඒක එක්ක මේ එක ශ්‍රීණි ගතයි ඒ ටික සමාන්දර්ගත වනා ඒ ටික සමක කරලා ගත් තම ආය එන්නේ ABCAB අදර සමග කවුද එක් කියන එකව තම පුතේ මේවා විශේෂ බහුවරණ ලෙන්නේ එතර මේවාගේ දෙන්නෙක් සමාදර්ග තින්න වෙලාක සමකහඩ පුලුවන් ගුණිතේ වෙදදි එකතුව දාලා ඒ හෙම අදැනගින් ඕන පුතේ ගුණිතේ දෙකයි එක් බෙදා නොන එකතු එක් දන දෙකින් හරි මේ දෙකේ සමකයේ ලියන විදිහෝක එකතු කිරීම එක සමායයික් කෙල්ිය හෙතුන පොතේ දැ මේක සු කරද මමුලීමම සියලු පද X දන දෙගෙන් ගුණ කරන් යන්න X දන දෙින් ගුණ කරගෙන. එතර මේ ගුණ කරදන්නේ මේකනේක් දනක කැපිලා ගිහිල්ල දෙකයි xක් එක ලවේ තිබි්චකි තුරුවෙනවා. මේ එක ගුණ කරන් ෝන්නේ දෙක් දන එතර එතන එක් දන දෙකක් කියලකක් කියනවා. ඊලාන මේක් කියනකත් මේක් දනගකින් ගුණරන්්ඩ පැයිපුතේක් කියන එකත් xක් දනගෙන් ගුණ කර්ඩ. මේන සමගරතතුර සීනගන්නන්නේ පොත සු කිරීමසිී නැක. මුළු සමීකරේම පද තුනයි ඔක්කො මෙක් ධන දෙකෙන් ගුණකර එතර මේක දෙක එක්ේ ඉතුරුයි මේක් තන දෙක් ඇැපුුණා මෙයා එක එක් දන දෙකෙන් ගුණ කරාම එක් ධනයක් ඉතුරු වෙනවා. මේක් ගුණ කරන්න එනවා එක් දන දෙකේ පුතේ දැන්ම මේ ගොඩා සුරු කරග. මේක මට එක්හු කරන්න පුලුව මයික්කහු නොකරන්න කෝ දෙකයික් ධනක් එක කිරීම දෙක්. සමානයි මේක සුරු කරමක් වර්ගයයි එකතු කිරීම දෙකයි x. වරහනිවත් කරක් වර්ගය දන්න දෙකයික්. දැන් ඔු සුරන්න අද දුවේ පුතේ මුලීම දන සුරු කිරීම දෙකයික් දෙකයි එක් එක සුළුවනවා. මොනො වෙලාද සුළුවෙන අඩු කිරීම ගෙන ගධ කර්මය යටතේ මේ දෙකයික් එක්ගෙල එහපතන් අඩු කරාම දෙකයික් දෙකයික් කැපලය. දැන් වර්ගයක් අඩංගුවයි කැන වර්ගජ සමීකරයක් මේ දෙන. දැන් ඒවගක් විස දධ්‍යිය අපි. එක්ම එක පැත්තර ගිියීමමකුක් දන දෙක ගියනීම අනික් පැත්තර මේ පැතති බිඳුව හදාළ මේද අනික් පැතර අද්දි එක් රින වෙනවා දෙක රිනවෙනුවනේ ඇැබැයි ලයාාගත්ම මදකනු මාරුකලිය අබුතේ තේරෙයිේ මේ හාර ගිනිච්ච රිණ පද වුණා මදකුණු වාරු කලයද එක්වාර්ගේ අඩු කිරීම අඩු කිරීම දෙක සමානයි බිත්ලු මේේ ගල හැ පැත්තති ඔන්න වර්ධජ මීකරයක් සු කරට ඇවිදිල් ද. ද මේ නං සුරු කණන ලේසි වර්ගත සමීකරණයක් ඇයි මේ ඇතර සාධක ලේසිම කැඩනෝ මහිතන ගොඩ දරුවන සාධක පේනවා ඇති කියෙන බලගින් ඕක සාධක දෙක එන්නෙදුව එ අඩු කිරීම දෙකයි වාර්යක් එ එකතු කිරීම එකයි කියලා සමානය කාඩද බිඳුවට එක්කුරයි එක්ර්ගයා එක් කකරයි ගුණන කරම් එක් වර්ග පදය හැදෙනවා රින දෙකයි එක්සුයි ධන එක්සුයි. දෙක එක් සුයි නෙක්සුයි රිිනෙක් එකක් හැදෙනවා. රින දෙවරක් එකෙන් මේ රින දෙකක් හැදෙනවා. හරණේ. දැන් එතකොට මේ ගුණිතය සමානයි බිඳුවක් වඩ නං. එක් අඩු කිරීම දෙක සමානයි බිඳුව හෝ එකතු කිරීම එක සමානයි බිඳුව විය යුතුයි. පැහැදිලි. ගුණිතයක් බිින්දුවක් න්නම් කවුරහත් දෙනයි කෙනෙක් හරි බිඳුවෙන්ටපේ. එ මේක සුරු කරම එක් සමානයි දෙක හෝ, සමානයි රිනේක කියලාගෙන්. ඇයි මේක හරිගිනිිච රිනයකේ ඔන්න දමකදම එක් කෙල හෙව්වේ ඒහාබී අතර සමක ප්‍රතුරෝධය සමක ප්‍රතුරෝධයක් රිනවෙඩ බෑ නේද එහනම් බාරගන්නෙන උත්තරේ දෙක කියන එක. හ උත්තරේ ඒහාබී අතර සමක ප්‍රතුරෝධය දෙකයි වූ හරිද? න ගල්ලොන් මේ ප්‍ර් හනකොට මයිහවාගේ සමඟ පෘතුරෝද හන්න බලුවනනි හොන අත්තම් පුතේ මෙන මෙතැන්ට බැට්‍රියක් හයිකරලා දීලා ෝල්ට් දෙකක් කරි කීයක් කරි ගන්න දහරාව කීරගලහන්න පුලළුව ඉ එතුර කරන්න ඕමිනීමේදානක සම ප්‍රතුරෝද කොහොමත් හොයන් වෙනවා මයි. හරද දෑතුර මේක මොකද තර්කයේ බුතේ මොකද මේක මගේ තර්කි වුණේ ඒහා බ අදර සම පෘතුරෝද ක්ෂයි සිත. මේ කෙලවරේ පුරුක අයින් කරලා මෙතනින් එහා සියල්ල ගැන හිත. මේක අහක්කරාට පස්සේ ආයෙමත් පුරුක් අනන්තයක්ම තියෙනවා. මේක අහක්කරත් නැවත තියෙන කලින් තිබිච්ච එකම තම. එතකට මෙතන Aදස්් මෙහා කෑලෙ සමකමකක්ද ආය එක්ම තමයිඒක. ඉරස මෙතන හා මුළුව එකම ගලවල අයින්කර ස Aස් අතරට එක්ෙ එකක් ගහන බලා අන දැ චිතරේ හරි. එකසා දෙක ඉන්නවා මේ ඒඩB අරක් කෙනෙෙන ගැහ්ව. ඊලාන් තර්ක කරයමකක්ද එක්සුයි දෙකයි සමාන්දර ගතයි ඒක තමන් මෙහෙම ලියලා පෙන්නන්නේ ඒ එක්ක මේ එක ශ්‍රේණි ගතයි රයි එහෙම කරලා ABC අදර සමග ගත්තම එකමකක්ද එ ඇය පලවාටලි යනමකක්ද ABCAB අදර සමගක්ේ ගනිමූ කියලා හරි එදනින් එ හාට දෙබන සුර රීමේ කෙස්ස එක හරද එති මේ වාට ඕන ලාගු ඉඩියග නවත්තගෙන පුොතේ ඒය බල්ලා සුරු කර ගන්න ලියගන්න න කරගන්න පුුව හරි දැන් ඔන්න කාඩහර මෙහෙම කතාවක් කියන්න පුළුවන්න මේකට. දැන් කාලෙස්වර් වර්ගජ සමීකර්ම සුළු කරන්න එන්න ගන් හෙමඉන්නෑ නේද කියලා. ඔවු. දැන්හෙම එන්නේල නෑ පහුගිය කාලෙ පුරාවට එෙම එකත් දුන්නෑ තමයිති. හැබැයි ඒකයිමං පටන්ගධන කිව් පහුගේ අවුරුද් එහෙම පේවරේ දැක්කම මෑතිකට එන්ඩ බැරි නෑ. අ ලගු ඊපාදයෙක් කළ හෙමෙනකොට. සනුුවරෙන්ට කිය සයින්දීට කක දනන් ඉන්දෝනනික යිනකොට එති මේ ඕලෙවල් කාලෙ සියලූ ලමයි වර්ග සමීකර ගනන් හනවානි. හරි එනිසා දෙන්ඩ බැරිකවක් නෑ දුන්නොත් අපට ඒකට මොුවත් බනින්ට ඇයිති යන්න මක ඕෝලල් කාල මේ වාපි කරලා තිර හිද. සමහරයටට මේ දන්න ඇතුව ඇතේ වර්ග සමික සු කරනවාද එක් ගනන් සමාට බයෝුල් අමයින්ට අවාසී කියල හිතලා වෙන්නඩ ඇති. නමුත් ඉතින් මංන්නම් ලාස් එක මෙහෙම සුළු කරණෙන ගානන් ඉඳල හිට කීපයක් කරන. මොකද ඇත්තන බයෝකරණෙ මට නත් හගක් කලලාට ගොලල් ගනිතට ඒ එකකත්තේ. ටිකදිනෙක් ඉන්නවා තමයි ගනිතේ බැරිනිසා භයෝකරන්න ජීවිද්‍යා කරන්ත තරගන්න බහුත්රක් ඒහින් දම නවේ තරගන්න. එතකොට ඒ ළමයින්ට මුලෙදි වර්ග සමීකර පුළුවන් ෝලෙල් පාසර ඒලවලට එනකොට ඊරන්ු වර්ග සමීකර හරිහමගගේ පාු වෙන්නම නැතිහින් දව මාස පාකයක් කතක් යනක ැරිලායනවත. නිසාමං අඩුම ගාන ඔය ස් සමානයි Uුට දන බාගයක් ඒට වර්ග ගනන් හදදිහෙම යදීල ඒදි ස්දීලට හොයන් දෙ එන ගණන් එහෙම හදනවා. ොේට හොයන්න එන ගනන් වල බාග වර්ග ඇත්තින තර වර්ග සමීකර සෙට්ටෙන් හරි දැන් අනත් එක ඇත්තරමල වර්ග සමී කර සුළු කරන්න එ මාදිලිය ගානක් දෙන්න නඇතුව ඕනන්ගල් ලේසියෙන්ම පුතේ මේ ප්‍රශ්නයක් හන්න පුළුවන් අදර සමපෘතුරෝධය ආරනම් බහුවර නැම මේ කියන්නේ හරි බී අදර සම්පුරදුර ආරනම් ආර් ලබාදන ප්‍රකාශනය වන්නේ නැත සමීකරණය වන්නේ කියලා මෙන මේටික හදවන්ඩ මෙතන්ට ගේන්න ප්‍රශ්නයක් අහන්ඩ බරිනේනඇ එතනටන ගංහල ආරු සුරු කරන්න නෑ එතන නං හල ිරුපුතිේ අපබි චෝදාරන බෙලාල නේද. හරි දැයිති මංහිතනවා ගොල්ලෝ මේක දැන් තීරුම් අරගත්තා දැන් ොල් යාගන්නත් වූට හරි දැන් එනම්පුතයේ මේ ප්‍රශ්නෙත ෝඩක් ෙනස් කළකොන් දෙන. කොහොමද දෙන්නේ. අපි හිතමකෝ මේ ප්‍රශ්නෙම තමා. මේ ප්‍රශ්න වගේ ප්‍රශ්නයක් තමයි. මෙයා ඕවම් එකනෙවේ ඔවුම් දෙකෙ හිතමමුකු. මෙයා ඔවම් එකනෙමේ දෙකේ කෙනෙ. හරි මෙයාලා ඔොම් දෙකයි. අනිත් දෙකේක එහෙම මන්දයනවා. අර කලින්කිීව වගේම අනන්තේ වෙනකවම් පුෘක්තිය. හරිද පැහැදිලිද දැන් ඔබ උත්සාහ ගන්නකු බලන්න වීඩියෝක නවත්තලා, මෙතකම ඒ ටෙක්නිික් එක මයි ඔයා සුළු කරන්න උත්සායක් ගන්නක බල එක සරයක් අදන බල ර හොඳයි මම හිතනවා දැන් පුතේ වාල ඒ සුළු කරලයි මෙතනිින් හට වීඩුව එක බලන්නේ හොර වැඩගර එහෙම නැෑ කියලා. දැඟ තොර කලින් ගානමනි පුතේ වෙනස් කරන්න නේ ඒ තර්කයමනි පුතේ ක් එක කියල ලියලා තිබ හැම තැක්ම මම වෙනස් කරාපුතේ දෙක කියර. ඇතන මගේ තෙරි කලාස්ටි ුට් එක තින ෝරිජන ප්‍රශ්නි මේක මයිද. හරිනේ එ රායමකක්ද ඒබි අද සමක එක් සැයි ගනිමු මේක අහක්කරාමේ ආයත් තිබ එකමයි ඉතුරුවෙන්න එන ඒ දෑස් බදෑස් අදර සමක ආයම සරයක් එමයි මේ සේරම ගලවලායින් කර දැසේටිකර හිලාවවෙන්න මෙතැන්ට එක් කල කෙනෙක් ගැහවා. හරිද. ඉතුරල්ලා තිනම ගද ඕ එක් කියෙක් කෙනයි මේ දෙක කියනෙක් කෙනයි තම මෙතන දෙකෙක් කෙකු ඉතුරය. පැහැදලිනේ මේ අර මොහොත කරි අමතක් කරන්නේ අන්නේ පුරුකතාමීති. දැන් කලින් වගේම ගන්න ඕනේ මකද එක්ුයි දෙකයි සමාන්දර ගතයි. එක්ුයි දෙකයි සමාදර ගතයි. ඒක එක්ක මේ දෙක කියෙනෙක් ෙන ශ්‍රේණි ගතයි. එහෙම කරලා තමයි දේ පුතේ ඒ අදර සමක ගණ්ඩවෙෙන්න්නේ. ඒ ගත්තම අය නුත්තරයමක්ද එක්ම විය යුතුයි. හරිද. ගුණිතය බෙදීම එකතුව. දෙකයි වෙදීමක් දන දෙක. ගුණිත බෙදීම එකතුව. එකතු කිරීම දෙක සමාන එක් කියල ලිය. දැන් කලින් වගේ සියලපු පදෙක් දන දෙගෙන් ගුණරන අනවා පුතේ මේක් දන දෙකතු කැපි හිලිකයික් ඉතුර වෙනවා. මෙතැන දෙකේ ඉලක්කම තියෙනවා පුතා ඒ එක් දන දෙගෙන් ගුණ කරන්න තියෙනව පුතේ සමානයි අය මේක් කියනෙ එකත්ක් දන දෙකින් ගුණ වෙන්න තියෙන හරණේද පුතේ ියලු පදෙක් ද දෙින් ගුණ කරද මේ එක් නන්ෙක් කැපුුණ මේ දෙකයික් කිතුරුල මේ දෙක එක් දන දෙකින් ගුණ කරන්ඩාව මේක් කියන එක අයකාගෙන්ද xක් දන දෙකින් ගුණ කරඩාව හරි. දැග තවර දෙකයි x එකතු කිරීම මෙයා දෙකයි x එකතු කිරීම දෙවරක් දෙක හතරයි. Xවර්ගයයි මෙතරින්ගෙන xක් වරක් x වර්ගයයි තව මෙතිරින්ගෙනවාදුව දෙයි xක් නදපුතේ. දැන්සුර කරද කලින් වගේම එකකයික් දෙකයික්සු වෙලා යවා හරිද. දමක කරන්න බොතේ මේ දෙක එහ පැතර කිිියීම එහ පැතරි යද්්‍යව යන්නේ රින පද වෙලා. වන් පැතිතුරෙන්ම ක බින්දුව. මල් ලියාගනිම දකුණ මාරු කරලා පුතේ ට හැඩ හුරු පැතර ලන එක්වාර්ග අඩු කිරීම දෙේයිXක් අඩු කිරීම හතර සමානයි බින්දුව. හරි ලෞත එනකම ලේසිීමම විා ප්‍ර්ය හන පුලුවන් ආ නම් ආ ඩ ක ර ො හ <którym�> පුලුව. <découvrir> ඒ මේ සුරන ලමුදේ මේක ඇත්තරම කියන සාධ කඩෙන්නේ. හරි සාදක කන නැත්නක සුර කරන වර්ගපූර් ක්‍රමය හරි අර් දහයි වර්ද ගොතියෙන්නේ පොදු සමීකරණයක් ලියන සූත්‍රය. හරි ඒක න මෙ මෙමක්වන්න වනපුතේ ගොල්ලොන්ට වර්ගත සමීර පොද්ුවේඒක් වර්ගය න BX දනසී සමානයි බිදු කියලා ලියනකොට. ඒ බිින්දුවක්වෙන්න බැබුතේ මොදේ බිඳුුවක්න මේ පදේ අයිංගනාමක වර්ග සමීකරයක් නවෙේ. එතකොට මේ ගේක විසුඳම ලියන්නේ ඔක වර්ගපුර්ණය කතම උප්පු කරන. එක්සමානයි රිනබී ධනහූරීන වර්ගමුල අස්සේ බීවර්ග රින හතරයි A. බෙදනවා මොකෙන්ද ද ඒපුතේ දෙකයි ඒවලි. අරද දැන් මේකව කොහෙන්ද වගේ වන හටරන එපාපතේ මගේ. දැන් ඔයා මේක අරකයි කම්පයා කරම සංසාන්නය කරද්දී. මේක එක්වර්ගගේ ස්වරහදින සංගුණගේ එක. අරකේ පොදු සමය කරතියනෙ ඒ කියලා. එන ඒ වෙනුවට මයිගාව තියන එක කියලා. මේ එක්ගේ සංගුණකය තියන රිණ දෙක කියලා. අරක එක්ග සංගුණකය බී නේද. බීට තමයි එනම් මේක රින්න දෙකැ විලති. අරක නියතේ සී කියනෙකට මේකතති නියතේ රින හතර කරෙන නියතය. සීට මේකතේ රින හතර කිය. හරිද බොතේ. දැගත ඕනාදේශ කරමුණේ. එක් සමානයි රින රි . දනහෝ රිනබී වර්ග කරන්නේ රින දෙක වර්ග කරන්න ඕන නන්න ලන්න රිණ දෙකේ වර්ගයයි. අඩු කිරීම හතරයි ඒ ඒ කියන්න එකයි ගුණකිරීම සී කියයන දුව රින හතරයි. හරි හැබ එොක්කම ලියන් ඕනේ දුව වර්ග මූලයක් අස්සේ. හරිද බෙදදීම කෞුද දෙකවරක් ඒ. ඒ කියන්නෙම කක්ද මේ කියන එක. හරිද. දැන් අි බොඩස්සළු කරන්න බොල එක්සමානයි රිනයි රිනයි දන දෙකවන වන පුතේ දන හෝ රන හරි. පුළුවන් වාලට. රින දෙක වර්ග කරාම ධන හතරයි. රිනහතර වරක් රින හතර කියන්නේ ධන දාසයයි. එතන එන දාසයට මේ හතර එකුතු කරම විස්සයි. රින දෙකේ වර්ගය හතර. න හරගන හතර කියන පුතේ දසේ දාසය හතරයි කැනති ස්සයි විස්සේ වර්ගමූලයක් සෙට්ටේන. විස්සේ වර්ගමූලයක් බෙදන්නනවා දෙකේ. හරි දෙක ධනහෝරින විශ්ස සාධක ගන්න පැයි මෙම විස්ස මුල ගන්න මනන් ගන්න පුුතේ හතරවරක් පහ කියන ඒක මූලය බෙදන්න ඕොනෙම කෙන්ද දෙකේ. අවුලක් නෑනේ විස්් ලිවා හතරවක් පහ කියලා. එතොර එන්න දෙක්ක ධනහෝරින හතර වර්ග මුලේට දෙක කෙල ලියමුකු හතරේ වර්ගම දෙයි. පහේ වර්ගමලය දෙයිදශම දෙකයි තුනක් දෙකශ දෙකයි හතරක් විතරෙන්නේ. බෙධානය න කාගෙන්ද දෙකේ. හරි? අවුලක් නෑනේ. හතර මූලේ ගත්ත පපතේ දෙක කියල පහේ මුලේ ම ගත දෙදකශන දෙකයි හතරක් කියර. දැන් මේ දෙක මේ දෙකින් බෙදුනම ඉතුරු එක කියලා ධනහොරින. මේක දෙකෙමද යිත් එක වුනාම තා දෙකශන දෙකයි හතරක් කිතුර දෙක්කේශ දෙකයි හතර . වර්ග සමීකරය නිස විසඳුන් දෙගක් එෙනවනි. දන සනකලාගනය එකකිසුතුම එකක් ධන්නදකශන එකයි හරකගොත් මහිම ියන්නක පුතති එක ධන දෙකශ දෙකයි හතර කිවත් නා දශ දෙකයි හතරයි. හරි එක රිණදකශන දෙකයි හතර කර ගත්තොත් එනිෙරනි උත්තරයන් රීණන එකයිශු දෙකයි හතරයි. මොකෝ කියන්නේ බතේ ප්‍රතුරෝධයකට රිනාගයක් බාරගන්නඩ බැහැ. දනගේ බාරග්ඩ වෙන්න. ඔන්න එහෙනම් ඒ බි අතර මේ පරිපතය සමප්‍රතරෝදරෙන්න්න පුතේ තුනයි දශම දෙකයි හතරගුත්තරය. ද ඇත්තරමගේ නොනම් කලින් මම හදපු ගානයේ මේ ගානයේ හදන ටෙක්නික් එකේ කිසිීම වෙනසක් නෑ. හරද සුරුර කලින් සමීකර වර්ග සමීකර ලේසින් සුළ වනාා සාදක කැඩුණා මේ එම සාද කැඩු නැති නිසා පුතේ මේ හරා ගිහිල්ල සුදුු කලගන්න සිද්ධ වනා. එහ මේින් පස්්්‍යාව බලමුපුතේ මීඩත් අරා තවටිකක් සංකීර්ර ගානක්. හරි මෙන්න මගේ ඉලංගාන. නකවර එක පාරම් බල අනේස්ර්රිීති කලින් ගාන වගේම දෙයි එක ද හැතුව දෙකයි දෙකද හතු දැනති යට පහ තුරයි නෑනේ ඉඩලෙන සත්තියනවා. පහයි තුනයි මේ පහයි තුන නෙවෙෙන දෙක තියෙන්නේ. ආය පහයි තුනයි පහයි දෙකයි පහයිතුනයි පහයි දෙකයි ඕක දිවෙනවාපුතේ අනන්තේටම ආයත් අහලා තියෙනෙ මම ඒහා බී අදර සමඟ ප්‍රතරෝධය. හරි ර් දැන්වාර හරිනං මම ඊලාගේ කියන්න කලින් බොඩ්ඩක් මේ නවත්තල හිතල හදනු උත්සාහ කළ ඉන්න ඕන. අඩුවන් හිතර මෙහෙම වන්නඩ ඇතික් මේ කරන්න වෙන්න කියලා. රයි් මේක පුතේ අර කලින්මම් පුෘකක් කියෙලා කිව්ේ ඒ විදිහට මේ එක යුනිට් එකක් එක ඒකයක් කියලා ගරන් ගණඩවෙෙන මෙන්න මේ වගේ කෑල් මේ වගේ කෑල්ල. ඒ වගේ කෑලි අනන්තයක් එහාට තියෙන ගතම හිතඩ වෙන්නේ. එතකොට මම ගන්නවාඒAB අදර සමකය එක්සැයි සිතමු කියලා වගේ ඕන ආර්දාගන්න පුළුව ද එක් සැයි සිතමු. එතකොට මම ඔබට මේ සරේ ෝජනා කරන්නේ මගේ ABCබ ද් ලක්ෂක තියෙන ොති මතන හ හරි? මෙතනින් ගලවන්න හරි ගලවන්න කියැන පුේ මහොක හිතන්න මේ ඒක කේ පොඩක් අයින් කල හිතන්නම්. ඉතිං පුතේ මේක අනන්තයක් කොහොම තියෙද්දී මේ කෑල් අයිංකරාට පස්සෙත් අරවගේම අනන්තයක් ඉතුරුයි. කලින් එක වගේ එකක් ඉතුරුයි. ඒක කියන්නේ Aස් Bස් අදර සමග ගත්තොත් මෙතරින් මෙහා තියන කෑල්ලි Aස්දස් අදර සමක ගත්තෝත්. ආයමත්ය එක්ම විය යුතුයි. හ ABCAB අතර සමකක් නම් පුතේ හරි එතනින් එහාට ගත්තත් මේ අන්තිම මේ තියන යුනිෙට් එකයින් කල තතිින් ඒහාටික් ගත්තත් ආය එතන තියෙනවා පුතේ අනන්තයක්ම දැන් එහෙන මොද කරන්න AB දස්්ට දකුණින් තියෙන කැල්ල කලවල අඉන් කරනු. ඉරස්ේ ඒක හිලාවුවෙන්ට AB ද අතරක් කියල කෙනෙක් ගහනු දැන් එහනක මෙහමඇද ගන්නපු ලන මට පුතේ මොනවද තියෙන්නේ. පහයි තුනයි තියෙනවා පහයි තුන්නේ පහයි තුනයි ඒ දෙන්න ඉන්න. හරි ඉරස්්‍යපුතේ පහයි දෙකයි කියන දෙන්න තින්න. හරි ඊර්වස්සේ ඒ ඩස් බිඩස් අතර එතිරින් ඒහතිව මුලුව එකම ගලවලා ඒසේරනු හිලවුවෙන්ඩ එක්ස් කල කෙනෙක් ගැහුවන. හරිද පැහැදිීනේද දැන් ඒ අතර සමය දැන් ඔබ කල්බනා කල න්න මෙතරින් ඒ ි අතර සමක හොයාගන කොම දෙන්නැි කිය. එක්සුයි දෙකයි සමාන්තර ගතයි ඒකට මේ පහ ශ්‍රීණි ගතයි ඒ එන එකත් එක්ක මේ තුන ආයමත් සමාන්තර ගතයි ඒක එක්ක මේ පහ ශ්‍රීණි ගතයි අයි කියන්නද මෙ අයි මේ අයි සමාදර ගතයි ඒ එක්ක මේ පහ ශ්‍රීණි ගතයි ඒ එන එකත් එක්ක මේ තුන සමාන්දර ගතයි ඒ එක්කායි මේ පහ ශ්‍රීණිගතයි. එහෙම කරලා ඒබී අදර සමඟ ගත්තර පස්සේ ආයත් එන්ඩ ඕන උත්තරේ මොක උත්තරෙන් ඕනේ එක්මයි. හරි දැමන් ෝක ට ෙැර දිකර ප්‍රශණ ්‍යයායන්න බලුව තේ සහ මන තු පොඩ් දාරගන්නආවාරුී න සම මෙහම කරන්නන්කු කොටසොසවාගේ හිතන්නකු. එක්සුයි දෙකයි සමාන්දර්ගතයි නේද. ඒකට අර පහ ශ්‍රීනිි ගතයි නේද. එක්ුයි දෙකයි සමාදර් ගතයි ඒකට පහ ස්ශ්‍රේණි ගතයි වුණනාම එන සමකෙලිය අගින් ලක මුලින්ීම. හරි මේදන සමමාදරක තරමද ගුණි බැදිීම එකතු දාන පුලුවන්නි දෙකයි එක් බදීම එක් දන දෙකයි. ඒකට අර පහ ශ්‍රේණි ගතයි. ඩැන්වං ඕකට ගන්න පොදු හරය එක් ධන දෙක කියලා ගන්නවා පුතේ. එක් ධන දෙකයි. මෙතන දෙකයි එක්සෙකිතුරුී එකතු කිරීම පුතයේ මේක පොදුහරය ගද්දි මේවලන් මෙතන පොදුහරය ගද්දදි පහයි එක් දන දහයක් නේරෙන් පහ එක් තන දහය. ර පොදුහරක් තන දෙක් ගද්දී පහයික් දන දහයක් මෙැන ෙට්ටේද රොක්ම කියද හතයි එක් දන දහය බෙදනවා කාගෙන්ද එක් දන දෙක. ඒ මොකද්දමං ගත්ත පුතේ ක් සුයි දෙකයි සමාන්දර්ගත කරලා ඒක එක්ක මේ පහස්‍රේණි ගත කරලා මේ ලක්ෂ දෙකින් මෙතනින් එහා කෑල්ලි සමකි. දැම්ගද කියන්නේ පුතාලා ඒ කියන උත්තරයයි. අර ආපු උත්තරයයි මේ තුනයි ඒ දෙගොල්ලො එකන්නෙ කාට සමාතරගතයි. හරිද එ මදැන් ගන්න මටිකෙන් ආපු අරකයන උත්තරයත් එක්ක තුන සමාදර්ගතයි කියලා. හරද? තර ඒක සමක් ද ආය ගුණිත ෙදමීම එකතුව දන්නන්නේ කවරල් කරුතු ගුණකරන්තය හතයි එ එකතු කිරීම දහය බෙදීම එක් න දෙක හ ගුණකරන්න ඕනේ කාගෙන්ද තුනින් හරිද බෙදමූ එක තුේ දෙන්නගේ අරකගගේ තුනගේ හතයි එක් ධන දහය බෙදීම එක් දන දෙක එකතු කිරීම තුන හරිද හැදලිද අර යයි තුනයි සමාන්තර් ගතයි ගුණිතේ බෙදීමේ දෙක එකතුව හට එක් තුනෙන් ගුණ කරාම උඩරුල විසි එක එක් එෙනවා එකතු කිරීම තුන්වරත් දහයෙන් තිහක් එනවා. බෙදන්න වනෙන් පුතේ එක් දන දෙකෙන් මහ බෙදීමක් තියන මගේ වචනයක විතිමංව කියන වචන එක් හරි විසි එක එක් දන තිහ බෙදවා එක් තන දෙකින්. මහ බෙදීම පරිස්සමින් මේක දනතුන නැතත් තුනයට එක තියෙන්නේ. මෙයාටයි යානට පොදු හරයක් ගන්න කවුද ගන්ඩ එක් දන දෙකතමයිති. හරි එක් ධන දෙ තමයි ගන්ඩ වෙනමට හරිද එක් ධන දෙ කියලාගන්න. දැන් එකොට පුතේ මෙතරින් එනව හතයික් තන දහය කියන කැල කොමත් එනවාවන දුවුණන්නේ හතයික් දන දහයක් කොහොමත් එනවා. ඒ හරුුවම් දම කක්ද දෙන්න ඕනපුතේ ඇයි මේක මෙිහි ගුණ කරන්න පැ පොදු හරේ ග්දි පොදු රය ගද් එක් ත දෙක කියලා. ඒක් දැනගත්ති න නිරසේකමේ තුනින් ගුණ කරන්න එ එකැයි පුතේ මං ගුණක ලම දාන්න තුනයික් දන හයයි කියලා හරි තුයික් දන හයයික ලිය මයි පොදුහරේ ගත්ත එක් දන දෙක කියලා හට එක් දන දහයි කොහොමත් ලියේන පොදදුහරේ ගද්ධිපුතේ තුනින් එක ගුණ කරන්න ඕන තුනක් දන හය කෙක් කෙන. දැන් එතන සුරු කරද අපේ දමයින. පොඩිකාල තිනවන ාග සංකයා බෙදෙනකොට පරස්පරෙන් ගුණ කරන්න කෙල කතාවක් මතක ඇතිනි කට්ටියට මේක පරස් පරක ගුණකරද ඇත්තරමකද වන්නේ මේක් දන දෙකර මේක් දන්දක සුලලායායන නේද උඩරලේ ඉතුරරිලා තිනමකක්ද විසි එකයි xක් එක කිරීම තිහයි. බෙදමූ හතා එක්ව තුුණක් එක කරන්න දහයයික් දන දාසයක් එනවා. දහයයි එක් ධන දාසය. පැහැදිලී? ක් දනදාසේ දැන්වයි මොකද හෙවේ බුතේ ොකදව හෙව්වේ. මේ කොටස්සයි තුනේ කෙනයි සමාදරගත වනාම ඒක සමකරෙන උත්තරි. දවිවරනෑ දැන් ඒ ආපු උත්තරේ එක්කම පහ ශ්‍රේණි ගතයි. එහෙම ශ්‍රීණිගත කරලලා ගන්න පුලන් ඒ අදර සම ත්තමෙන්ඩොන උත්තරේඒ මුලිම යෝජනා කරන්නේ ඒි අදර සම එක්සේ ගනිම කියන්නේ. දමොකදවෙන්නේ මෙයා අර පහ ශ්‍රේනි ගත ශ්‍රීනි ගතය මකවන් ලේසියෙක් කහු කරන්න තියෙෙන පුතේ විසි එකයි එක්ට එකතු කරනවා තිහක් බෙදනවා මොකෙන්ද පුතේ දහයයි එක්ට එකතු කරනවා දාසයක් හරිද එකතු කිරීම පුතේ ඒකට දැන් අර පහ ගන්න ස්ශ්‍රේණි ගතයින මෙයාට අර කෙන පහ ශ්‍රේනිණ තයි එහෙම කරාම සමග මොකක්ද එක් නේද හරිද දැන් මොකද කරන්නේ තු හයි එක් දන දාසසිෙන් සියල්ල ගුණ කරනවා කියන මෙතනනි හාසුළු කරනයව කලිනු තුුණා පොඩ්ඩක් සංකීරයි සංකය බොඩල් ලොකු එචක්චර. දැන් දහයයි එක් ධන දාසයෙන් ගුණ කරද්දී මේක මෙයක් කැපිනවා ඒ කැපෙන්ඩනේ ගුණකිරල්ල කරන්න විසි එකයි එක් එකතු කිරීම තිහයි දන්න. ඇබුතේ දැන් මේකෙන් සියල ගුණ කරන්න ඇද පහත් මේකෙන් ගුණ කරන්නෙ පැයිපුත පස්සරක් දහයි පණහයි එක්ස එකක් ඇත ඉහෙනවා දන්න පස්වරක් දාසිෙන් එතරින් අසුවක් කෙනවා ඇයි මෙියාවත් ඕකින් ගුණකරන්න ටොනි එක්සුයි දහය එක්ු ගුණ කරන්න දහයයි එක්වර්ගයක් වෙනවා දන්න ඇයි එක්ු දාසය ගුණකරන්න දාසය එක්ෂ එකක් වෙනවා මං හිතනව වැටහුුණා කියලා වාට ඕන නම් හෙමීින් සරේය බලාගන්්ඩ නැද තනි මුත්ස්වා කරනවනම් ගොඩක් හොඳයි මුළු සමීකරණයම පදතුනම දහය එක් දන දාසයෙන් ගොුණ කරද්දි මෙතනඒ කැපිලලා මෙයාවිරක් කිිතුරු. මේක පහෙන් ගුණකරාම පණහයි xක් ධන අසුවක් කෙනවා මෙයාත් ඕකෙන් ගුණකරාම දහයයි xක් වර්ග දන දාසේ එක් එකක් කියෙනවා දැ කමන් එහ ම පොඩම මේ හඩ කළ ලියන්නන්කු බිඳුව සමානයි කර ලියන්නකු දහයි xක් වර්ගේ xක්වර්ග ඩංගු පදතින එච්චර වන දහක් වර්ග තී දවන මොනාතියනක විසිය එක තියනවා පණහ තියනවා විසිය එකයි පණහයි x ඒදක එහට යන්නේ හැත්ත එකයි xක් වෙලා දාසේ එක්සලිං දුවේ පුතේ මේර එකතු රින හැත්ෙ හැත්ත එකයික් නැත හැත්ත එකයි එක් එකක් අඩු කරන්න නො හට යදද. මේ තිහයි අසුවයි එකතු කරාම එක සය දහයයි එහට ඇ එක රිණ එකසිය දහය වෙනවා. හරි. දැන් බින්දුව සමානයි දහයයි එක්වර්ගය. දාසයයි රින හැත්ත එකයි. දාසේ රින හැත්ත එකයි. සුළු කරාම් පුතේ කිය දෙන්නේ රින පනස් පහයි. රි පස් පහයි අඩු කිරීම එකසේ දහයි පහෙන් සුරු කරන්න පුළුවන් වගේ පහෙන් සුරු කොරොත් බෙදාගෙන ගියොත් මේක දෙකයනවා දෙකයි එක් වර්ගය අඩුකිරී පහැෙන් බෙදුුත් එක්කොළ හයි එක් එකක් කෙනවා මේක පහෙම් බෙදුවොත් විසි දෙකක් කෙන හරි දැන්මන් දන්නවා අපේ පුතාල දුහුලස් බලාපොෘත්තුවෙන් ඇති මං මේක සුළු කල්ල පෙන්නනක්කම් සාධක කඩින් නැති වගෙන නෑ ම ඉදිරි හට සුරු කරන්නේ මේක මගේ මMCQු පේපර් එක්ක මං අහලාල තිබ ප්‍රශ්නයක් ඒකෙත් මං ඇහුවේ ඒ හාBි අදර සමඟ ප්‍රතුරෝධේ ආ නම් මින් නිවැදි සමීකරණය වන්නේ කියලා. මේකයි තවත්‍ර හරතන මීට ලගින් යන උත්ත්‍ර සෙට් එකක් හරි තොරරි ළමය සුළු කලා සු කර මේක හඳුරගත්තම ඇති ඉන් හට ආරහොයන්ඩෝ නෑ. මං ඕොන චලෙන්ජයක් වශයෙන් දෙන්න. හරි මර්තනකළල බාර ගයි කියලා මොක්ද? දැ වෙලාේ වාලට මේක සුරු කරන්න පුළුවන්. අරවලේ දෙවනි ගාන හදපුුක් සමී කර දාල මේ සුරු කරන්න පුළුව. සුළු කරලා තමාඩෙන උත්තරේ. කමෙන්ට්ටැක් වශයෙන් ද. එ අනිත් අයට චෙක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම තමාට දැනීවාගක් සුළු කර ගණ්ඩ පුළුවන්ද. ඉවසීම හරියට තියෙනවාවද කෙ බලාගන්න පුළුවන්න්නේ ඒතද හමට මුොදැ නනිත් අයට ම ගුත්රත් එක් ෙක් ුත් සසාධනය කරලා. දැනගන්න පුුව තමගුර කිරීම හරද කියලා. හරි ම එතරින් එහාට ලියන්ඩ යන්නේ නෑ. දැන් එහම් වාට තේරුුණා කළම හිතුවා. මේකරලනි ගානම තරුම් අතවස් එතනයා ටෙක්නිික් එකේ වෙනසක් නෑපුතේ. අනන්තයක් තියන පුරුක් යුනිට් එකක් එක එකක අයින් කරට ය අනන්තයක් මිතුරුයි ABCAB අදර සම එක් කියලා ගත් තම. ඒ ඩ බි දේස් අතරගත්තාත එකක්සම තම. ඕකදම මේ එකක එක්ම තර්කය. හරණේද විශේෂෙන්. දැන් මම කියන්නේ මේ අවුරුද්ී හට වෙන ගානක් ඒ කියලා. හැබැයි ඔයා සාමනයෙන් හොඳ රෑන්ක එකක් දානට හිතන් ඉන්න හොඳ රිස්ල්ට එකක හොඳ මර සට දාන හිතන් ලමේ වගේ උනාාමනං අනිවාරය විහට යන්න කලේ මෙවැනි ගානක්කෙම හදල හෙම තිබි තියෙන්ටුන්. ඔයා දැකල්ල තිබිල තියෙන්ටුන්. හරණේ මංගෙනම් තව දවසක මේ වගේ ටක් අපේ රටේ තාම විභාගට අහල නැත්ති මාදිලයේ ගණන් කීපයක් එක් කලා වීඩ එකක් දන්න. එතන් වාල හැමෝටම සුබ දවසා.